ආණ්ඩුව පිහිටූපු විවස්ථාවක් අලුතෙන් සකස් කිරීමේ මෙහෙයුම් මණ්ඩලය ඒ අවසන් විවස්ථා කෙටුම්පත පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් මා දන්නා විදියට අද දවස තුල පවතිනවා. අපට ලැබී තිබෙන තොරතුරු අනුව ආණ්ඩුව උත්සාහ කරනවා ඒ නව විවස්ථා කෙටුම්පත ඉදිරි පාර්ලිමේන්තු සතියකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ නව විවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්නේ වසර අවසානයේ තියෙන ජිනීවා මානව හිමිකම් කොමිසමට අනුව ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක එකඟ වෙච්ච එකඟතාවයට අනුව ඔන්නාපි ෆෙඩරල් විවස්ථාවක් ගෙනීම සඳහා තීරණාත්මක පියවර තැබුවා කියන ප්‍රකාශය කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ අයියලා ටික සතුටටපත් කරන්න එක පැත්තකින්. අනෙක් පැත්තෙන් පළාත් සභා මැතිවරණයකට යනවනම් විශේෂයෙන්ම උතුරු පළාත් සභා මැතිවරණයකට යනවනම් දෙමළ ජාතික සංධානය අද දෙමළ ජනතාවට කියන්න දෙයක් නැතුව ඉන්නවා. දෙමළ ජනතාවගේ කෘෂිකාර්මික ජීවිතය කඩා වැටලා තියෙනවා. ඔවුන්ගේ එදිනෙදා ආදායම් මාර්ග ඇනහිටලා තිබෙනවා. දකුණේ සිංහල මිනිස්සු, දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු සියලු දෙනාම මුහුණ දී සිටින දරුණු ආර්ථික අවපාතයට උතුරේ දෙමළ ජන සමාජයත් අද ගොදුරු වෙලා තියෙනවා. ආර්ථික වශයෙන් එබඳු තත්වයකට ඇද වැටිච්ච, සමාජීය වශයෙන් නීති අස්ථාවර වෙලා අපරාධ වැඩි වෙන විදිය පරිසරයකට මුහුණ දීපු, ඒ වගේම මද්‍රව්‍ය හා අනෙකුත් දේවල් ව්‍යාප්ත වෙච්ච එබඳු තත්වයක් යටතේ උතුරු පළාත් සභාව දෙමළ ජාතික සන්ධානයට ජයග්‍රහණය කරන්න බෑ. දැන් අඩුගානේ උතුරු පළාත් සභා මැතිවරණයට යනකොට ඔන්න අපේ උත්සාහය අපි පළ දැරුවා. අපි ඉල්ලපු විවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ නිසා දෙමළ ජනතාවනි තවත් ඉවසන්න ඒ කෙටුම්පත අපි නීතිය බවට පත් කරගන්න ඊළඟ පියවර තියෙනවා. ඒ හින්දා අපට ඡන්දෙ දෙන්න කියලා කියන්නේ දෙමළ ජාතික සන්ධානයට ඒ දෙමළ ජනතාව නොමග යවීම සඳහා ඒ උප්පර වැට්ටිය කරන්නත් එකතකින් මේ විවස්ථා කෙටුම්පත මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව හමුවට ගෙනේනවා වෙන්න පුළුවන්. ඒක පැහැදිලිවම උරුමිත්ත නාඩු විවස්ථාවක්. දෙමළින් තියෙන්නේ උරුමිත්ත නාඩුව කියලා. ඒ විතරක් නෙමෙයි විවස්ථා කෙටුම්පත උතුරු හා නැගෙනහිර ඒ පළාත් දෙකම කැමති නම් ජනමත විචාරණයක් තියලා ඒ පළාත් දෙක ඒකාබද්ධ කරන්න ඕන කරන ප්‍රතිපාදන යෝජනා කරනවා. ඒ වගේම උතුරට විතරක් විශේෂ වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන හතරක් අතිරේකව ප්‍රදානය කරනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවය හදා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයට තව පගාවක් ඒ ව්‍යවස්ථා කෙටුම්පතෙන් ලබා දීලා තිබෙනවා. සිංහලෙන් ඒකීයයි කියනවා දෙමළෙන් සන්ධිය වෙච්ච උරුමිත්ත නාඩු වෙච්ච විවස්ථාවක් බවට මේක පත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහේ අපේ රටේ ඒකීය භාවය නැති කරන, ඒ වගේම බෙදුම්වාදය පෝෂණය කරන, අන්තවාදය පෝෂණය කරන, ශ්‍රී ලංකාව ඓතිහාසිකව ආරක්ෂා කරගත් ඒකීය පැවැත්ම සහ මුලින්ම අහෝසි කරන මේ විවස්ථා කෙටුම්පත තමයි දැන් ඉදිරි සතිය දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න හදන්නේ. අපි විශ්වාස කරනවා මේ රටේ මහා සංඝරත්නය, විශේෂයෙන්ම මහානායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේලා, ඒ වගේම විවිධ අවස්ථාවලදී කාඩිනල්තුමා වැනි අය මේ අලුත් විවස්ථා ගේන වෙලාවක් නෙවෙයි කියන මතය ඉතා පැහැදිලිවම දරලා තියෙනවා. රටේ මහජනයාගේ මතය, රටේ ජනතාව අද කියන්නේ අලුත් විවස්ථාවක් ඉල්ලන එක නෙවෙයි. දැන් ඒ විවස්ථා කෙටුම්පතේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහන් කරලා තියෙනවා. එතකොට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම යටතේ අර සීමා නිර්ණය කරන්න කියලා කාල රාමුවක් නැහැ. එතකොට අනන්තය දක්වා සීමා නිර්ණය කරන්න පුළුවන්. මහා මැතිවරණය සදාකාලිකවම කල් දා ගන්න පුළුවන්. මේ පළාත් සභා, පළාත් පාලන ඡන්ද කල් දැම්ම වගේ ඔය උරුමිත්ත නාඩු විවස්ථාව ස්ථාපිත වුණොත් ඒ විවස්ථාව යටතේ මහා මැතිවරණය නොපවත්වා ඉන්න පුළුවන්. මොකද ඒකේ සීමා නිර්ණයක් ගැන සඳහන් වෙනවා, සීමා නිර්ණයේ කෙලවරක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහ එක පැත්තකින් තමන්ගේ බලය ආරක්ෂා කරගන්න, නැති වී යන බලය බලහත්කාරයෙන් තියාගන්න, අනිත් පැත්තෙන් දෙමළ බෙදුම්වාදය පිනවන්න, ජාත්‍යන්තර ස්වාමින් පිනවන්න මේ ගෙනෙනු ලබන විවස්ථාව මහානායක හාමුදුරුන්ගේ ඉල්ලීම නොසලකා හැරලා, කාඩිනල්තුමන්ගේ අදහස නොසලකා හැරලා මේ ගෙනෙනු ලබන විවස්ථාව තීරණාත්මකව පරාජයට පත් කරන්න මහජනතාවත් අපත් ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතුයි කියන කරුණ මුලින් අවධාරණය කරන්න කැමතියි. දෙවෙනි කරුණ තමයි දැන් තමුන්නාසර දන්නවා මේ ඉදිරියේදී පැමිණෙමින් තිබෙන්නේ උත්සව සමය, විශේෂයෙන්ම දෙසැම්බර් මාසය. අපේ රටේ ජනතාව අතේ තියෙන තුට්ටු දෙක කොහොමෙන් හරි පාවිච්චි කරලා යම්කිසි ගෙදරට අලුත් භාණ්ඩයක් මොකක් හරි ගන්න, එහෙම නැත්නම් උත්සවශ්‍රීයෙන් ගත කරන්න වැඩි වශයෙන් අවධානය යොමු කරන කාලය තමයි එන්නේ. දැන් මේ රටේ රුපියල කවදාවත් නොවිච්ච ආකාරයකට දැන් පහුගිය දවසක රුපියලකින් අවප්‍රමාණය වුණා. රුපියලකින් අවප්‍රමාණය වෙනවා කියන්නේ රුපියල් බිලියන 55ක් අතිරේකව ණය බලට එකතු වෙනවා කියන එක.
රුපියල් බිලියන 55ක් කියලා කියන්නේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හදන්න ගිය වීදම. එක දවසෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හදන්න තිබිච්ච මුදල පිච්චුණා. එක දවසේ ලෝකේ කුමන රටකටද මේක දරා ගන්න පුළුවන්? ලෝකේ කොයි රටකටද මේ විදිය අතිරේකව එක රුපියලක් අව ප්‍රමාණයේ වීමෙන් රුපියල් බිලියන 55ක් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හදන්න ගිය මුදල හා සමාන මුදලක් කිසිම ව්‍යාපෘතියක් නොකොට රුපියල් බිලියන 55ක් එක දවසකින් ණය බර අතිරේකව වැඩි වෙනවා කියන්නේ එහෙම රටකට ඉස්සරහට යන්න පුළුවන්ද? මේ රුපියල අව ප්‍රමාණයේ වීමේ හේතුව හොයන්නවත් ආණ්ඩුව ලෑස්තිද? මේ ආණ්ඩුව ආවට පස්සේ බදු සහන දුන්නේ කාටද? ආනයනික කිරිපිටි සමාගම් වලට, ආනයනික තිරිඟු පිටි සමාගම් වලට. ඒගොල්ලන්ට වාර්ෂිකව මිලියන 2000 බදු සහන දුන්නා. ඒ නිසා ආනයනික කිරිපිටි ගිරීම වැඩි වුණා, ආනයනික තිරිඟු පිටි පරිභෝජනය වැඩි වුණා. ඒ විදිහට ආනයනික සමාගම් වලට තමයි සන්තෝෂම් දුන්නේ. දැන් දීලා රටේ විදේශ මුදල් අහේනියක් ඇති කරලා රටේ රුපියල අව ප්‍රමාණය වෙලා ඒකට ට්‍රම්ප්ගේ මෝහමට තඩි බබා මේ ගෙන යන ක්‍රියාන්විතයෙන් අවසානයේ සිද්ධ වෙන්නේ අපේ රට පතුල නොපෙනෙන ආර්ථික වියවුලකට වැටෙනවා. ඒක කෙලවර වෙන්නේ කොතනින්ද? කෙලවර වෙන්නේ දැන් තමුන්හන්සල දන්නවා ආයතන ගණනාවක් වසා දැමීමට නියමිත ආයතන දැන් ගණනාවක් තියෙනවා. සමහර ආයතනවල අවුට්ලට් නගරවල තිබිච්ච ශාඛා කාර්යාල ඒවා වසා දාලා තිබෙනවා සිය ගණනින්. රැකියා ලක්ෂ ගණනින් අද අහිමි වෙලා තියෙනවා. ඉතින් මේ තත්වය ඉදිරි මාස කිහිපය ඇතුළත දරුණු වෙනවා. අතිසාරයට අමුඩ ගහනවා වගේ ආණ්ඩුව මොකද්ද මේක දිකලේ? ආනයනික සමහර ඉලෙක්ට්‍රොනික උපකරණ වලට ගේනවා නම් 100%ක මුදලක් තැන්පත් කරන්න ඕනි කියලා එක පැත්තකින් දැමුවා. දැන් මොකද්ද මේකින් වෙන්නේ? ඒ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ආනයනය කරලා වෙළඳපොළට ගේන මහ පරිමාණ සමාගම් ඒ මුදල තැන්පත් කරයි. හැබැයි කුඩා පරිමාණ සමාගම් රාශියක් තිබෙනවා ඒ ව්‍යාපාර කරන. ඒ කුඩා පරිමාණ සමාගම් වලට ආර්ථික හැකියාවක් නැහැ. තමන් ගෙනෙනු ලබන ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වලට යන වියදම හා සමාන මුදලක් තැන්පත් කරන්න. එතකොට වෙන්නේ මේ උත්සව සමයේ ඒ කුඩා පරිමාණ සමාගම් යම්කිසි ව්‍යාපාරයක් කරලා කීයක් හරි හොයාගත්තනම් කුඩා පරිමාණ සමාගම් ආර්ථිකයෙන් පළවා හරිනවා. මහා පරිමාණ දෙතුන් දෙනෙකුට ඒ අවස්ථාව විවෘත කළ දෙනවා. මේක සම්පූර්ණයෙන්ම මේ රටේ සුළු ව්‍යාපාරිකයා ඉවර කරන, සුළු කර්මාන්තකරුවා ඉවර කරන, මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා ඉවර කරන, ඉදිකිරීම කර්මාන්තයේ දෙවන්තයන්ගේ පැවැත්ම අවසන් කරන ස්වදේශීය ආර්ථිකයේ සහමුලින් කාදමන වනසා දමනු ලබන පාලනයක් බවට පත්වලා තිබෙනවා. ඒකේ වැටෙනකොට අවස්ථාව ආරම් දෙන්නේ විදේශිකයාට. EAP ආයතන ජාලය වැටෙනකොට ලයිකා මොබයිල් කාර්යයට තමයි ඒකේ අවස්ථාව ගියේ. ඒ ක්‍රමයටම තමයි මේ වැටෙන ආර්ථිකය ගිල ගැනීමේ අවස්ථාව දෙන්නේ විදේශිකයාට. ඒ විදේශිකයා ඉන්දියාව වෙන්න පුළුවන්, චීනය වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්, බටහිර වෙන්න පුළුවන්. ඒ කවුද කියන එක නෙවෙයි වැදගත්. මේ රටේ ආර්ථිකයේ මේ කඩා වැටීමේ අවස්ථාව ගිල ගන්න අවස්ථාව දෙන්නේ විදේශිකයාට. ඒක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඒ නිසා අපි මේ ප්‍රතිපත්තිය ඉතා තීරණාත්මකව ප්‍රතික්ෂේප කරනවා. තව එක කාරණයක් කියලා මම මගේ අදහස් දැක්වීම අවසන් කරනවා ඉතාම කෙටියෙන්. ඔබ දන්නවා දැන් මේ දවස්වල ප්‍රවෘත්තිවල විශාල වශයෙන් අවධානය යොමු වෙන්නේ ජනාධිපති, වර්තමාන ජනාධිපතිවරයා, ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ජනාධිපතිතුමන් ඝාතනය කරන්න තිබිච්ච කුමන්ත්‍රණයක් ගැන. මේ කුමන්ත්‍රණය සිද්ධ වෙලා තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි, පොලිස් දෙපාර්තමේන්තුවේ. පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහෙම කුමන්ත්‍රණයක් කරන්නේ නැහැ දේශපාලන නායකත්වයක ආශිර්වාදයේ අනුබලය නැත්තම්. දැන් නාමල් කුමාර කියන මේ පොලිස් ඔත්තුකරුවා කියලා තියෙනවා සරත් පොන්සේකත් ඒ දේශපාලන කණ්ඩායමට අයිති කියලා. ඉතින් මම දන්නේ ඒ තමන්ව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරපු මැති ඇමතිවරුත් එක්ක රටේ ජනාධිපති කොයි විදියට එකට වාඩි වෙලා කැබිනට් මණ්ඩලයක් රැස් කරලා පවත්වගෙන යනවද කියලා මං හිතන්නේ ජනාධිපතිවරයා එතනත් ඇත්තේ පණබයි. දැන් පත්තු කරයිද දැන් පත්තු කරයිද කියලා හිත හිත වෙන්න ඕනේ ජනාධිපතිවරයා එතන ඉන්නේ. එහෙම හිතන එක සාධාරණයි. එහෙම නොහිතනවා නම් තමයි පුදුම. වටපිට බැලුවම කුමන්ත්‍රණේ අයියලා ටික පේනවා. දැන් මම ඔබට හෝඩුවාවක් දෙන්නම්. ඒ හෝඩුවාව දීලා මම මේක නවත්තනවා. ඔබ හොයලා බලන්න ඔය DIG කවුද? නාලක සිල්වා. DIG නාලක සිල්වා පළවෙනි වතාවට උසාවියට ඉදිරිපත් වුණා. ඒ පළවෙනි වතාවට උසාවියට ඉදිරිපත් වුණු දවසේ ඔහු වෙනුවෙන් පෙනී සිටිය නීතිඥයා කවුද කියලා බලන්න. අන්න එතකොට මේක පිටිපස්සේ ඉන්න දේශපාලන හස්තය කවුද කියලා හොයාගන්න පුළුවන්. මම කියන්න නීතිඥයාගේ නම. නීතිඥයා අජිත් පතිරණ. මේ නීතිඥයා අජිත් පතිරණ කවුද? රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ දකුණු අත කිව්වොත් නිවැරදි සමීපතම සගේ. ඊට අමතරව මේ මෑතකදී එක්සත් ජාතික පක්ෂයේ බොරැල්ල ආසන සංවිධායක. දැන් නිකන් හිතන්න
රටේ ජනාධිපතිව මරන්න පොලිස් දෙපාර්තමේන්තුවක් සම්බන්ධ වෙලා කුමන්ත්‍රණයක් දියත් වෙනවා. ඒ කුමන්ත්‍රණේ හෙළිදරව් වෙනවා පොලිස් ඔත්තුකාරයෙක් මේක අනාවරණය කරනවා. ඊට පස්සේ පරීක්ෂණය කරනවා. පරීක්ෂණෙත් අමුතුම ආකාරයට කෙරෙන්නේ මේ 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 විදුලි දුම්රියේ වේගෙන් යන්න තියෙන මම සුජිව සේනසිංහ මහත්තයට ගහපු හින්ට් එකක් නෙවෙයි. විදුලි අපි එහෙම කියන්නේ නැහැ එතකොට. විදුලි දුම්රියේ වේගෙන් යන්න ඕන පරීක්ෂණයක් මේ නිකන් ලංකාවේ කෝච්චියක් යන වේගෙන් තමයි යන්නේ. බර කරත් එක වේගෙන්. දැන් ඒක වෙන කතාවක්. හැබැයි ඒ පරීක්ෂණයේ හේතු කොටගෙන අදාළ බරපතල චෝදනාවට ලක් වෙච්ච පොලිස් නිලධාරියා උසාවියට යන කවසේ ඔහුව බේරගන්න උසාවියට ගිහිල්ලා කරුණු කියන්නේ අගමැති වික්‍රමසිංහගේ දකුණු අතවන අජිත් පතිවරණ නීතිඥවරයා. දැන් ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහන්න දෙයක් නැහැ. කතන්දරේ හරියට පැහැදිලි. ඒ නිසා මම අවසාන වශයෙන් ජනාධිපතිතුමාට ආවාදයක් දෙනවා. ජනාධිපතිතුමනි කැබිනට් මණ්ඩලයට යනවා නම් පරිස්සමෙන් යන්න. කුමන්ත්‍රණයේ මහමුල කරුවෝ ඉන්නේ ඔතන.